සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මිතාත්තේ දුවේපතේ අපි සංඝයක් හැරී ජීවත් වෙනකොට එක මුදුකමින් එකඟකමින් මේ හැම ආකාරම ගෞරවාන්විතව ඒ වගේම අත්හැරගෙන ජීවත් වෙනකොට අපි මෙනෙහි කරගත යුතු අපේ ජීවිතේට එකතු කරගත යුතු වටිනාකමක් තමයි එහෙමනම් බෙදා ගැනීම කියන එක. බෙදා ගන්නවා කියලා කියන්නේ එතන දෙවියෝ වැඩ සිටිනවා කියලා කියන එකමයි. මොකද ලේසියෙන් කෙනෙකුට එහෙම අනිත් කෙනාට දෙන්න හිතෙන්නේ නැහැ. සමහර අය මම දැකලා තියෙනවා මේ පියතුමාගේ වැඩ කටයුතු වලට සමහර අයට චෙක්ස් දීලා තියෙනවා. මේ උදව් සමහර උපන්දිනේට හරි නැත්තරට හරි මොකක් හරි තෑග්ගක් හැටියට දීපු ඒ චෙක්ස් සමහර වෙලාවට ඒ දීපු අයගේ බැංකුවල සල්ලිත් නැහැ. නමුත් සල්ලි නැති වුණත් ඒක බැංකුවට මාරු කරගන්න යන සමහර 3-4 පාර යන්නට ඕනේ. නමුත් ඒ දෙන කෙනාගේ හදවත බලන්න සල්ලි ඇත්තෙත් නැහැ. නමුත් දෙන්න හදවතක්. එවැනි පුද්ගලෝ සමාජයේ ගොඩාරියක් ඉන්නවා. ඒගොල්ලෝ හරිය ආසයි දෙන්න. ඉපදිලාම තියෙන දෙන්නට. හැබැයි එයාගේ ජීවිතය තුළ තියෙන පුදුමාකාර සතුටක්. ඒ දීම තුළ ලැබෙන සතුට තරම් සතුටක් මං හිතන්නේ කවදා කොහෙවත් නැහැ. මොකද අපි චූටි කාලේ අපේ පුංචි පැටව එක දරුවෙක් නම් ගෙදර ඉන්නේ ওই චූටි දරුවා පුරුදු වෙනවා බබාගේ කියලා කියන අම්මි කාගේද බබාගේ තාත්ති කාගේද බබාගේ මේ ගේ කාගේද බබාගේ වාහනේ කාගේද බබාගේ හැම දෙයක්ම බබාගේ බබාගේ කියලා බදා ගන්න තමයි කැමති බෙදා ගන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා මේක භයානක අත්දැකීමක්. ඒ තමයි ගොඩක් වෙලාවට ඔය එකම එක දරුවයි ස්වාමින් වහන්සේ දීලා තියෙන්නේ එක දරුවයි ඉන්නේ කියලා කියනකොට මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි ඒ අම්මලා තාත්තලාට කියනවා මේ පුතාට පුරුදු කරන්න දෙන්න. එයාගේ අතින් දෙන්න. පල්ලියට ගියාම සල්ලි දාන්න පුරුදු පඳුරු දාන්න පුරුදු කරන්න. ඒ වගේම එයාට ලැබෙන දේවල් එයාගේ උපන්දින දීලා කියලා නැති බැරි අයත් එක්ක සම්බරන්න. මොන හරි හම්බුනම අනිවාර්යයෙන්ම බෙදාගෙන කන්නට පුරුදු කරන්න. හැමිකම කාගෙන කාගෙන යන්නේ නෙමෙයි. බෙදාගන්න බෙදාගන්න මෙයාව වැඩිපුරම පුහුණු කරන්න කියලා. මොකද හේතුව? මේක නැත්තම් බලපාන්නේ බෙදා ගන්න පුරුදු නැති බදා ගන්න විතරක් පුරුදු කෙනාට ජීවිතේ පුරුදු විශේෂයෙන්ම විවාහ ජීවිතේට ගියාට පස්සේ එයාට ඒක හරිය දරුණුව දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපි ඒ දරුවගේ ජීවිතේට කරන ලොකු හානියක් මේක. එහෙනම් රත්තරන් අම්මිතාති දුවේපතේ අද දවසේදී ඔබට කරන්නේ ආරාධනේ බෙදා ගන්න කියලා. ওই දානිය කියලා කියන සංකල්පය ඇවිල්ලා තියෙන එකෙන්නේ තමුන්ට තියෙන දේ උපරිමයෙන්ම අනිත් අයට දෙන්න කියන එක. බයිබලෙ තුලත් කියනවනේ අපි යමක් දුන්නම අපිට 10,000 ගුණයකින් අහස් කුස විවර වෙලා තමයි අපිට වරප්‍රසාද ලැබෙන්නේ කියලා. ඉතින් දෙන අය 10% දෙන අය දන්නවා මොන තරම් ඒ අය ඒක භුක්ති විඳිනවද කියලා. ඒ 10% ඇත්තම හදවතට එකඟව 10% දෙන අයගේ ජීවිත මම ඇත්තම දන්නවා අනිවාර්යයෙන්ම දන්නවා ඒ අය සමාජය තුළ හරි උසස් තැනක ඉන්නේ. දෙවියන්ගේ කාර්යයෙන් වෙනුවෙන් 10% දෙන අය ඒ අයට කවදාකවත් වරදින්නේ නැහැ. මොකද හේතුව? එයා හිතට එකඟවයි ඒ දේ කරන්නේ. වරප්‍රසාදේ හොයාගෙන ඉනවා, පස්සෙන් හොයාගෙන ඉනවා ඒගොල්ලන්ගේ ජීවිතවලට වරප්‍රසාද කියලා කියන දේවල්. ඉතින් එහෙමනම් රත්තරන් අම්මිතාති දුවේපතේ බෙදා ගන්න පුළුවන් වෙන්න, පුරුදු වෙන්න. මොකද බෙදා ගැනීම තුළ ඔබට ජීවිතයේ හරි සුන්දර බවක් අත්දකින්න පුළුවන් වෙයි. හදවතට බෙදාගෙන ලැබෙන ඒ සුන්දරකම, ඒ ප්‍රීතිය කිසිම දෙයකට සම කරන්නට බෑ. අපි බෙදාගෙන බලමු. අත්දැකලා කැමති නම් හොදාම කරමු. එහෙනම් ඒ සඳහා රත්තරන් අම්මිතාති දුවේපතේ ඔබට ජයම ජය. ජේසුගෙන් පිහිටයි.